කොළඹ ඩීඑස්ඒ නායක විද්‍යාලයේ රග්බි කණ්ඩායමට පහුගිය අවුරුදු 50 ගානටම ලැබුණ නැති අවස්ථාවක් ලැබුණා පහුගිය සතියේදී. ඒ වගේම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් ශාන්ත අන්තෝනි විද්‍යාලයත් මහා ක්‍රිකට් තරගයටත් කලින් ගැටුණා නිත්තවෙලදී. ඒත් පහුගිය සතියේදී. මේ තමයි 2018 මාර්තු 12 වෙනිදායින් අවසන් වුණු සතියේ රග්බි පිටිය. පළවෙනි තරගයේ පැවැත්වුණා කොළඹ ඩීඑස්ඒ නායක විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර. ඉසිපතන විද්‍යාලය ගැන ඔබට අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. ඔවුන් රග්බි ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රබල කණ්ඩායමක්. නමුත් ඩීඑස්ඒ නායක විද්‍යාලය තාමත් ආධුනිකයන් හැටියට තමයි සැලකෙන්නේ. කෙසේ නමුත් ඉසිපතනය සහභාගී වුණු 2018 පළමු වෙනි තරගය ඔවුන්ට ඒ තරම් වාසනාවන්ත වුණේ නැහැ. ඩීඑස්ඒ නායක ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් ඔවුන් හා කරට කර ක්‍රීඩා කරන දක්නට ලැබුණා. එකම වරදක් ඔවුන් සතුවේ තිබුණා. ඒ තමයි හොඳ පාපන් දස්කම් තියෙන ක්‍රීඩකෙක් ඔවුන් සතුව සිටියේ නැතිවීම. ඒ නිසා අංක 8 ක්‍රීඩක තමයි පාපන්දුවෙන් දස්කම් දක්වන්නට ගියේ රග්බි පිටිය මැදදී. ඉතින් ඒ අඩුව තමයි ඩීඑස්ඒ නායක විද්‍යාලයට හේතු වෙන්නට ඇත්තේ. ලකුණු 25ට 24ක් වශයෙන් පරාජය වන්නට එසේ නොවුණා නම් ඔවුන්ට හැකියාවක් ලැබී තිබුණා. පාපන්දු දස්කම් තිබුණා නම් ප්‍රවර්තන දෙකක් සාර්ථක කර ගනිමින් ඉදිරියට යන්නට. කෙසේ නමුත් තරගය අවසන් වුණේ ඩීඑස්ඒ නායක විද්‍යාලයට වසර 50ක් පමණ නොලැබුණු අවස්ථාවක් යළිත් මගහරවා ගැනීමට අවස්ථාව සලසා දෙමින්. ඊළඟ තරගයේ ශාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර තමයි පැවැත්වුණේ. සහිරා විද්‍යාලය සාමාන්‍යයෙන් පාපන්දු දස්කම් වලට ප්‍රසිද්ධ කණ්ඩායමක්. ඒ වගේම ශාන්ත පීතර විද්‍යාලය රග්බි සහ ක්‍රිකට් වෙනුවෙන් ප්‍රසිද්ධ කණ්ඩායමක්. කෙසේ නමුත් රග්බි තරගයක් තමයි පැවැත්වුණේ මේ තරගයේදී. ශාන්ත පීතර විද්‍යාලය ගැන ඔබට මතක ඇති සනත් මාටිස් කියන ශ්‍රේෂ්ඨ පුහුණුකරුවව ඔවුන් ලබාගෙන තිබෙනවා මේ සතියේ. මේ අවුරුද්ද සඳහා පහුගිය අවුරුද්දේ ශූරයන්ව බිහි කරපු පුහුණුකරු තමයි සනත් මාටිස් කියලා කියන්නේ. රාජ්‍යගේ විද්‍යාලයේ පුහුණුකරු වශයෙන් තමයි ඔහු හිටියේ. නමුත් මෙම තරගයේදී ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩකයන් තමගේ පසුපෙළ ක්‍රීඩා රටාව ඉතාමත් හොඳින් කරගෙන ගියා. පළමු අර්ධයේ ලකුණු 34ට බිංදුවක් වශයෙන් ඉදිරියෙන් සිටිනට ඔවුන් සමත් වුණා. ඉන්පසුව දෙවැනි අර්ධයේදීත් සහිර ක්‍රීඩකයන්ට හැකියාවක් ලැබුණේ නැහැ. පීතරයන්ට අභියෝගයක් වන්නට ඉතින් ඔවුන්ට හැකියාව ලැබුණා ලකුණු 48ට 12ක් වශයෙන් තරගයේ ජයග්‍රහණය කරන්නට. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සහ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ තරඟ වැදුණා නිත්තවෙලදී මාර්තු 12 වෙනිදා. කණ්ඩායම් දෙක ප්‍රබල කණ්ඩායම් දෙකක්. ඒ වගේම සතුරු කණ්ඩායම් දෙකක් හැටියටයි සැලකෙන්නේ මහනුවර පුරවරේ මහා ක්‍රිකට් තරගයේ ක්‍රීඩා කරන්නෙත් ඔවුන් දෙපළ තමයි. කෙසේ නමුත් මේ තරගයේ රග්බි තරගයක් දෙපිලම ආවේගශීලීව ක්‍රීඩා කළ බව තමයි කියන්නට ඕනේ. මේදී අපි මතක් කරන්න ගන්නට ඕනේ රග්බි කියලා කියන්නේ මඩ ගාගෙන ක්‍රීඩා කරන්න ඕනි ක්‍රීඩාවක්. නමුත් මදාවියන්ගේ ක්‍රීඩාවක් නොවේ. ඉතින් ඔබට පුළුවන් මහත්තුරුන් හැටියට රග්බි ක්‍රීඩා කරන්න, හොඳ තදින් රග්බි ක්‍රීඩා කරන්න පුළුවන් මහත්තුරුන් හැටියට. නමුත් මෙම තරගයේදී අපි දැක්ක අවස්ථාවන් කිහිපයක් කහකාටපත් සහ වැරදි කිහිපයක්ම කණ්ඩායම් දෙකෙන්ම සිදු වෙනවා. විශේෂයෙන් හයි ටැකල්ස් අපි දැක්කා ත්‍රිත්ව විද්‍යාලයෙන් සිදු වෙනවා. ඉතින් මේ වගේ දේවල් එච්චර සුදුසු නෑ මේ වගේ පාසල් තරගාවලියකදී. කෙසේ නමුත් පළමු අර්ධයේදී තාමත් හොඳින් ක්‍රීඩා කරමින් අන්තෝනි ක්‍රීඩකයන් ලකුණු 11ට 5ක් වශයෙන් ඉදිරිය ලබා ගත්තා. මෙය බොහොම කාලයකට පස්සේ ඔවුන් ත්‍රිත්වයන් අභිභව ලබාගත් ඉදිරියක්. නමුත් දෙවැනි අර්ධයේදී ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ මෙය රැකගන්නට. ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා ලකුණු 15ට 11ක් වශයෙන් අවසන් මිනිත්තු කිහිපයේදී. උත්සාහ දිනමක් වාර්තා කරමින් ඉදිරිය ලබා ගන්නට තරගයේ ජයග්‍රහණය ත්‍රිත්ව විද්‍යාලයට හිමි වුණේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය තරඟ වැදුණා තවත් එක් තරගයකදී. මේ තරගය ඉතාමත් හොඳ තරගයක්. ශාන්ත ජෝෂප් විද්‍යාලය කියලා කියන්නේ මේ තරගාවලියේ ඉතාමත් ඉදිරියෙන් ඉන්න කණ්ඩායමක් බව තමයි බොහෝ විචාරකයන්ගේ මතය. ඔබට මතක ඇති පහුගිය අවුරුද්දේ මයිලෝ නොකවුට් ෆයිනල්ස්, ඒ කියන්නේ පිළිමලුන් පිටු දැකීමේ ශූරතාවයේ දිනාගත්තේ තෝන් විසින්. හොඳ කණ්ඩායමක් ඔවුන්ට ඉන්නවා. ඉතින් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා ඔවුන් ජයග්‍රහණය කළයි කියලා. ඒ වගේම ඔවුන් ජයග්‍රහණය කරන්නට සමත් වුණා. තරගය පුරාම අපි දැකපු දෙයක් තමයි ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන් රක්ස් වලට නොයා ආරක්ෂිතව ආරක්ෂක බැම්ම තර කරගෙන සිටීම. ඉතින් ශාන්ත තෝමස් ක්‍රීඩකයන්ට හැකි වුණේ නැහැ එය බිඳගෙන යන්නට. ඒ වගේම ශාන්ත තෝමස් විද්‍යාලය කාලයකට පස්සේ අපි දැක්ක හොඳ රෝලිං මෝල්ස් කිහිපයක් සිදු කරනවා මෙම තරගයේදී. කෙසේ නමුත් තරගය අවසන් වුණේ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන්ට ජය ලබා දෙමින්. එය විශේෂ ජයක් බවට පත් වුණා. ලකුණු තත්ත්වය සටහන් වුණේ ලකුණු 33ට 10ක් වශයෙන් ශාන්ත ජෝෂප් විද්‍යාලයට ජයග්‍රහණය ලබා දෙමින්. ඒ අනුව ලේඩි ජයතිලක ට්‍රොෆි, එහෙමත් නැත්නම් ජයතිලක කාර්යාවගේ කුසලාණය දිනා ගන්න සමත් වුණා ශාන්ත ජෝෂප් විද්‍යාලය. තවත් දෙයක් අපි මතක් කරගමු. ඔබට ඔබේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සියලු දත්තයන්, ඒ වගේම තරග විස්තර, ඔවුන් ක්‍රීඩා කරලා තියෙන්නේ මොන වගේ ස්ථානවලද, ඒ වගේ විස්තර ඔබට දැනගන්න පුළුවන් සංඛ්‍යාත්මක දත්තයන් සහිතව stats.thepapare.com කියන URL එක හරහා. හොඳයි, මීට අමතරව ලබන සතියේදී පැවැත්වීමට නියමිතයි මංගල තරගයක්. මරදාන සහිරා විද්‍යාලය සහ කොළඹ ඩීඑස්ඒ නායක විද්‍යාලය අතර RIT අලස් කුසලානි වෙනුවෙන් පැවැත්වෙන තරගය
එහි උණුසුමත් ඔබට විඳ ගන්නට පුළුවන් ලබන සතියේදී. ඒ වගේම ප්‍රබල ශාන්ත ජෝෂප් විද්‍යාලයත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් අතර තරඟයක් පැවැත්වෙනවා ලබන සතියේදී. එහි පුවත් ඔබට කියන්නටත් අපි සූදානම්. රැඳී සිටින්න රාග්බි පිටියේ සමගින්.